සුභ මධහනක් ඔබ ස්වාද රූපහනි මධ්‍යහන ප්‍රධහන ප්‍රවෘති ප්‍රකාශය සමගින් මුලින්ම බලමෝ ප්‍රෘතිය සිරස්තල ඇදිරි නීතිය ඉවත් කරයිද නැද්ද තීරණය තව සුළු මොහොතකින් කොසිටිව් අඩ වුනත් උපදෙස් අත්හරිින් එපා සෞඛ්‍ය ජනතාවකෙන් ඉල්ලයි. පොරෝණාවට එරෙහි එන්නත් මෙහෙවුම රටපුරාම අකන්ඩවම. පාල්වලටයි සීනිවලටයි පැනවූ පාලනමිල ඊයේ මධ්‍යමරයේ සිටම ප්‍රියාත්මකයි. පලාගපාලන චන්දක්‍රමය වෙනස් කරන්න යෝජනා රැසක්ම. ජපාන අගමැතිස් සුගා ඉල්ලා අස්වෙන්න සූදානමක. දකුණු අපප්‍රිකාව ශ්‍රී ලංකා බලෑනිය ඉතිරියේ දන නමයි. මේ වෙනකොට රට පුරාක්‍රියාත්ම කරලාතියෙන නිරෝධහයන ඇඳරණීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද කියන තීරණය අද පැවැත්වෙන කොVවිD මර්ධන විශේෂකමටුවේදී ගන්න නියමිතයි. මේ අතරේ ගෙවුණු පැයි විසි හතර ඇතුළත. රෝධහැන නීති කඩකරකු පසිය හැත්තේ හත් දෙෙනෙකු අතරංගුට ගන්න පොලිසිය කටයුතු කරලා තියෙනවා කොරනාර සේ සීග්‍රව ්‍යපතිය සලකිල්ලට කනමින් ඒය පාරණය කිරට ගත් ක්‍රාමාර්කවල එක් පෙවරක් ලෙස දිවිනිටම බල පැත්වන පරිදි නිරෝධාන ඇදිරුනීතිය පටමු ලබේ පසුගිය විසිබනදායි. ඒ පසුගේය තිස්මනදා අලයු මහතරටී වත් කිරීම නියමිතව තිබුණද. ඉුත් සිහත්ව වනදා පැවති ොවි් මර්ධන විශේෂහ වේද. එය ලබනහවන දා අලු මහතරදක්වා දීර් කිරීමටයි තීරුණේ කෙරුණන්නේ. ේවද අද පත්වනොවි මර්ද ශේෂකමටි ැවීමේද දැනට ක්‍රත්මක නිරදාාන ඇදරනති වත් කරන්නේද නැතිනම් දීර් කරන්නේදන්න තීරුණය කිරීමට නියමතයි. මෙවරහමුව සූම් තාක්ෂණ ඔසේ පවත්වීමටයිස සම් කරඇත්ේ. ත්‍ර නිරෝධයන ඇදරනීති හා නිරෝදායන නීති කඩ කරන්න අතරංකොට ගැීම මෙහෙුම් තවදුරටත් ක්‍රාත්මක බව පොලසිය පවසනවා. පසුගිය බිසිවදින රාත්‍රී පනවල්ලද නිරෝදායන ඇදර්නීතිය උල්ලගණය කිරීම සම්බන්ධයෙන් මේ දප්වා පුද්ගලයන් හදදාස් නමසය හැත්ත පහක් සහ වාහන අටසිය අනු හයක් පමන අත්තරකොට ගැනීමට කටයුතුරතිබෙන. බස්නහිර පලාතේ මයි මාර්ණයවන් පරිදි මාර්ගබාදක දහතුනක් ඒ දිනේදීත් ක්‍රියාත්ම කරන ලබවා එම මාර්ගබාදක දහත්තුුණනමගින්. बස්නාහිර පලාතෙන් පිටවන වාහන තුන්සිය පනස් හයක් පමණ සහ පුද්ගලයාන් හයිසිය පනස් දලනකූ පරික්ෂාවට ලක්කට තිබෙනවා. බස්නාහිර පළාතට ඇතුළුවන, වාහන හයිසිය තිස් අටක් සහ පුද්ගලයාන් එ තිස් නම දෙනපු පරීක්ෂචාවට ලක්කරු ලැබ. බස්නාහිර පළාත තුළ සිදුවන නිරෝධාන ඇදදිරනීති. ල්ලගන කිරීම සම්න්ඳධයෙන් සොයා ැලි සඳහා. නිලධාරින් දෙසීය අනු දෙදනෙකු යොදවාගෙන වාහන හාර්දාස් නමසය අනු තුනක් සහ පුද්ගලයන් හදදාස් පන්සිය තිස් පහක් පමණ පරික්ෂාවට ලක්කොට තිබෙන. හේතු රහිතව ගමන් කිරීමට පැමිණ, පුද්ගලයන් නමසසිය හැට හයදෙනෙකු සහ, වාහන හයිසේ තිස් හතක්. අවවාද කොට නැවත හරවාඇවීමට එම නිධාරන් විසින් කටයුතු කරතිමෙනවා. කරෝනා ආසාධිතයෙන් වාර්තාාව මේ යම් අඩුවක් දක්නට ලැබුණත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කොයිම වෙලාවකවත් අමතක් කරන්න එපා කියලා සෞඛ්‍යංශ දැනු දෙනවා. ප්‍රතිකාර සේවා අක්කණන්්ඩවම ක්‍රියාත්මක වෙදී කොෝනා මර්ධන එන්නත් කරන වැඩ පිළිවෙලාත්. රටම ආවර්ණය වන විදිහට සිදු කරන්නයි. රජය කටයුතු කර ලාතියන්නේ තුළමෙටින් කරුණා සාධතින් තුන්දහ සයිසය විසිහත් දෙෙකු හඳරුවග නීමත් සමඟ. මේේදක්වා වාර්තාාව ඇති කොරා ආසාධිතින් සංඛ්‍යාව හාල්ලක්ෂ හතලි සද්දහ සත්්‍යය පනස් තක්දක්වායහලගියා ඒතරින් පනස් නමදහස් නවසය සූපස්තෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා මිෙට සවේ ලබූ කොරුණ සාධතින් සංඛාව තුල්ලක්ෂ හැත්ත අට දහස් එකේ හටක් වන අතර කොරෝුණා අමරන නබදහ සයිසිය හතරක්ද සිදුව ඇති බවයි සෞඛ්‍යශ පෙන්වා දෙන්නේ ඒ දින තුළ පCR පනිික්ෂණ දාාත්‍රදහස්නාවවයක් රැපිට. පරික්ෂණ පන්දහකසිති සතරක් සිදු කළ බවල් වසංගතරෝග විද්‍යාශ සඳකන් කළ ෝගය දවස් කරනාවක් තිස්සේ දළ වශයෙන් දහතුන්දාහ ඉක්මෝලා පCR පරීක්ෂණ කලා තියෙනවා එක ඒ මට්ට මේම තමා පවත්වාගෙනක හිල්ල තියන්නේ ඒ දිනේදී දහත්‍රදාහ ඉත්මෝල PCR පරීක්ෂණ වාර්තා වෙලා තියෙනවා එම නිසා මට නිර්භාාව කියන්ඩ පුළුවන් පCR පීක්ෂණ මේ ඒ පෙරෙදා රෝගින් අඩුවන් පට සාපේක්ෂව PCRCR පරිීක්ෂණ අඩුවීමක් සිද්ධ වෙලා නෑ මඟ තනවා අද දින වන. පCR පරීක්ෂණ කරපු මුළු සංඛ්‍යාව මලියන පහ ඉක්මෝල තියෙන්ඩෝනග එතකොට ඒත්ත් එක්ක PCR පරක්ෂණවල අඩුවීමක් මේ රෝගීන් අඩුවීමට ඒතු සාධක ලෙස මම දකින්නේ නෑ නමුත් අපි දිගින් දිගටම මේ PCR පරීක්ෂණ අතර ආශිතයෙන්ට කරන පරීක්ෂණ ඊට අමතරවා හම්පෙන් කරන පරීක්ෂණ දිගටම කරගෙන යනවා ඒ සංඛ්‍යාවේ මහා පරිමමාණ අඩුවක් සිද්ධවෙන්නේ නෑ අඩු ඩුවීම සිදුවෙන්න්න සෑම අස්ථාවොම සිදුවනොත් සිදුවන්නේ ආශ්‍රිතයෙන් සංක්‍යාව tina parik sang roging kota nu par jam permane keang kewa ni යිනිකව කොවිට් ආසාධිත දරුවන් වාර්තාාවීම අඩුව දක්න ලැබෙන බව රිච්‍රව අරයා ලමරූහලයක් යක්ක්ෂ වෛදිචි විජසූරය මහතා පවසදවා අදදිනය වෙන විට දෛනිකව සාමාන්‍යයෙන් රෝහලට අතුරත්වන කොවිට ආසාධනය වූ දරුවන්ගේ ප්‍රමාණය යන්කිසි අඩුවීම ක අපට දක්න ලැබවා ඒවගේම නේවාසික ප්‍රතිකාරලබන ප්‍රමාණයක් යංකිසි අඩුවීම අපට දක්න ලැබෙනවා දරි සචාය ඒෙත් මේ වෙන දරුවන් තිදෙනෙකු පමයි පතිකාරලබන්නේ පැසි අතර පුරාවටම ඕනෑම රෝගයක වරදින දරුවක රහට ාගම. කයුතු කරනවා විෂයෙන්ම කොවි් ආසාධනය වූ දරුවන් රැඟෙනය වන අපි කිසිමාකාරයකින් ඔව ප්‍රතික්ෂේප කරන්නේනෑනිසා බියවන්ඩපා අනිවාරයෙන්ම රෝහල තුළ නතරගර්ගනීමට ඔවුන්ට ප්‍රතිකාරකිරීම සහත් අපි අපැ විසිරෙනවා තමන්ගේ දරුවාට යන්කිසි අසනිිපතත්ව ඇතියෙනවානම් අනිවාරයම රෝහට රැඟෙනෙන්ඩ එ වවගේම නිවසේ තබාගෙන නොයකුත් ආකාරේ දේශය හෝ බටහිර මේ අවසදවර්ගෝ වෙනත් විටමින වර්ග ලබාදන්නේයන් දෙපා යන්කිසි රෝගිතත්යක් හැදිලා නිවසේ තාගනි දලා අසා අස්ථාව රෝහ රැගනීම තුින් එද. වාට යන්කිසි සංකූලතාව කතීමට හෝඒයි දරුවගේ ජීත බෙරගැනීම යංකිජ භහතකේ ඇතිීමට හැකාවත්තියෙනවා.දේවල මහනකර සභාවය මෙහිවීමෙන් පැෑ විෂ අතරපුා ක්‍රියාත්මක කොවි මර්ධන මෙහිු මධ්‍යස්ථානයක් ආරම්භ කකරුුණ ඒ පාලිෙන්න්් න්ත්‍රී මද්‍ර විතානගේ හතාගේ ප්‍රධානත්වෙන්. නගාතිපති නවලගේෙස්ටන්ල්ඩයිස් මහතා ඇතුළ පිරිසක් ඊටෙක්ව සිටිය සබගම පලත් සභාවට අයත් භාවිතය ඉවත් කරතිබූ ගිලන්ටරතයක් ඉතා අඩු මුදලකින් පත්සංස් කරන්නේ කර කරවන රෝකින් නොමේ ප්‍රවාහනය සඳයද වීමට කටයතු කෙරුණ. දයෝවිට ප්‍රාදශ සභාවය සභාපති දමුතු චාමද මහතා පත් අන්ඩුකාර ටිකරි කොබැඩු මහතාගෙන් කළඉල්ලීමට අඩුවයි ගිලන් රථේල මාගනුන අතර මෙරට කරන මර්ධනය එනත් කන වැඩපිවද හදුරටත් ව්‍යාපත කරතිබෙනවා චන නිෂපාදත සයි ෆෝම්ෙන්න්නත් මත්‍රවා මින හතරක් මට ැගෙන බව ශුලංකාවේ චින්න නාාපතිකාරයාලල් ටව පරිවිඩයක්ක් නිකුත් කමින් සඳහන් කරති බෙනවා. නිරෝධයින් ඇදර නීතය ක්‍රාත්මකෝද යොද හමුදාවේ දයිකත්වේ, කොම විහරමහදේව ද්‍යානේ හා ියතු වනේදය එන්නත් කන වැඩපිව අදතිනේද ක්‍රියාත්මකයි. හதாவே பலமோன வவாது பழக்காயமேவීමன் வேහரை பவත්வன என்னற்கன வඩசහானது தௌதுரட்டත්க்கிறயாත්மகைாய். வாய்து பழக்காய் விශ்ராமிக்கසිபழுந்து මෙமே என்னற்கன வවැසහட்டு சொச்சவின் தமදාாய் கත්வே ලபாத்தීමட்டேக் வசினவா. வலிமட திதுருப்பல கம்மானதேදී வாய்சா அறுது சயக்க மாதாාවக்கட்டு යுதහுதாவே தாய்ත්வவின் விஷல் என்னத்தை ලබத்தීම சிதவனா. பிர්‍රதேே நிவஸ்வதமகோஸ் என்னர் பாதீமே வடிப்பிலி வி ட்டத்தை ஏ சிதுவனே. ායිල නිවන්තම ප්‍රදේශ වස අෞෘධයකසි හතක වයවෘත පියකුට නිවසට මගොස් කොවිශල් එඇත බාතීමට කටයුතු කෙරුණේ ජයල සෞකිවැදි ධරරි කාරයාලය මෙහෙවීමෙන්. පොන්නරුව වැිකන්ඳ ප්‍රදශේ සිවල් ආරක්ෂක බලකාසයබොලන් නැතුු දෙදහස් හාර්ටය දෙෙකුට, කරනා මර්ධන එන්නත් ලබාදීම සිදවනා පෑ හතරක් පෙනි කෙටි කාලයක් තුළ, කාරක්ෂමෛයිරන් මෙ වැඩසරහන ක්‍රියත්මකරුණේ අසල්ි පුර විද්‍යාලයේේදී. ගලල්පට ප්‍රදේශේදීද එන්නත් කන වැඩසරහන ක්‍රියාවට නැව වනා. ජේෂ් රවසයන් මෙම විශෂ අවශ්‍යත ඇති පුදගලන්ටද. නිවස්වතම ගොස් එන්නත් ලබාදීම සිද වනේ සල්ක වැදිනධහරරි වෛද සඳමාලිදායන්තිමහත් මේගේ මෙහිහීම තයි. දොඩංගොඩ ඇලදුව වතුනිවාස වලහා, පුහම්පුගොඩ ප්‍රදශයේ ආබාධීතහා වයුර පුදගලින්ට සයින්ෆෝම්න්නත් ලබාතීම සිද වනා. දොඩංගුඩ පොලස්ානයේ හා ප්‍රදේශෂ භවද, ඊට දායකත්වය ලබාදුන්නා. යි වරුදු විසත්්‍යයත් අතර තරන්න තරයන්ට ෆයිස එන්නත් ලබාදීම තංගල නග්‍රශාලාවේදී සිදුවනවා යුද හමුදාවේ දායකත්වයෙනුයි ඒය ක්‍රියත්මක වන්නේ දැන්ට ක්‍රාත්මක එන්නත් කන වැඩ පිළිවෙේද. කුමුණහ එන්නතක පලි මාත්‍රාව ලබාග නැති පුද්ගලින් සංඛ්‍යාව, එක්ොඩ විසිහ ලක්ෂ හර්දහ සත්්‍යය තිස්තුනක්. දෙවන තාව පුදගලින් අසුවට ලක්‍ෂේක් දහසකසිය අසුත් දෙදෙනකුට ලබාද ඇති බවයි ම සංගත රෝග විද්‍යාශය සඳහන් කරන්නේ. සහල් සහ සීණ සඳහා පාලනിල ඒ ා ്්‍රයේ ැට කෙරുුණ. එයනුව අදා നോග വ ට ്രാත් මകයි. പാ ිල ඩ യෙන් අත්ත වශ ද්‍රവ්‍ය ලවි කරන අයට එරහිව පනව ඩ මුදල වැඩිකිර ීම ජ තු නත්് ට ം ත බ හ ල ේ තුවට ඉදිරිපත් කരනවා. ബ കരവ വശ ന ්‍රരණ කිරීමින් ොරවන ලබාදීමට തීරණ කර තියෙනවා. ඒයේ රාතු්‍රී නිකුත් කළ ගැසත් නිවේතනට අනුවකිීරි සම්ා කිිලෝග්‍රෑම් එකක උපරිමසිල්ලරමිල රුපියල් එක සේ විසි පහක් වනවා සුදු සහල් රතු සම්බා වාශ පයෙන් තැම්බූසු දුර සම්බා හැර අනික් සම්බ ිලෝග්‍රෑම් එකක උපරිමසිල්ලරමිලවන්නේ රුපියල් එක සය තුනක් එමෙන්ම සුදු සහ රතුනාඩු වාශ පෙන් තැම්බූනාඩු සහල් කිලෝග්‍රම් එක උපරිමසිල්ලරමිල, රුපියල් අනුවටක් වනවා සදු සහ රතු කැකළු සහල් ලෝග්‍රම් එක උපරිමසිල්ලරිල, රුපියල් අනූපහක් බවයි මෙම ගැසට නිවේදනය දැක් වෙන්නේ. මෙ අතර සීනි සඳහාද උපරිමසිල්ලර මලක්නියම කරතිබෙනවා. එයනුව පැට්නොකළ සුදු සීනි ලෝග්‍රම් එක උපරිමසිල්ලරමල, රුපියල් එකසේ විසි දෙකක් ලෙසද, පැට කළ ලෝග්‍රෑම් එක උපරිමසිල්ලරමල එකසේ විසි පහක් ලෙසද ගැස් කෙරුණා. මුමර පැකටනොල කිලෝග්‍රම් එක රුපියල් එකසේ විසි පහකටතද පැකට කල කිලග්‍රෑම් එක රුපියල් එක සේ විසි අටක උපරිමසිල්ලර මලකටද අලවි කළ යුතුවනවා. රජනියම කරඇති උපරිමසිල්ලරමිලට වඩා වැඩියෙන් වෙළதாම් කිරීම තහනම් වනවා. බේක්‍ර නිෂ්පාදර වලට වැඩි ශන්සිීන අශ්‍යකිරන ැවන් ඕුන්ට අවශ්‍ය ප්‍රමාණයට සී නිලබාදීමට ක්‍රියා කරන බව. රජාමන්තිජානක වක්කමරමහතා පවසනවා. අද සිතං අපිකල්තින සෞපකාර සමතිවල්ටත් සතුසාතනටත් එපන කිලෝතුමක්. ලබල දෙන්න කියලා. ඉදිරිදී අපි මේකමට වඩා ඒ අයට ලබල දෙන්න කටයුතු කරනවා. තිවගේ මේරටේ වේකර හිමියන්ගේ අනිත් ව්‍යාපාරිකයන්ගේ පශ්නඇත්ති නවා ඒ අයට අර තොගවෙලදාන් කරන ඇකින් උපරිම එක සිය දාසයට සීනි ඒයට ඇති තරම් ප්‍රමාණයක් ලබාගන්නඩ පුුවන් ගැසටනවේදන අපි නිකුත් කලතිේෙනවා. ආනෑනක සීණ උපරිම විකරන්ට පුළුවන් එක සිය දාසයයි තොගමීට.ඒ නිසා ඒකර හිමියන්ට අනිකුත් කුඩා ව්‍යාපාරකයන්ට අද සිතන් ඒ තුග හිමියන්ගෙන් සීනී ලබාගන්න පුුණුවන්.මිල පාලනයක් සිදුකරින් තමන්ට සසාධහරන ලෙස සීනි ලාගැනීමට අවස්ථාව සල සදීම පිළිබඳ පරිභෝගික ජනතාව ප්‍ර්ධය පල කරනවා. ඇතර මේලා ජනතර සහන තමයි අවශ්‍ය වන්නේ එරිඒ ගැට්ටක නිකුත් කරල තින සියලු බඩුමි මිනිස්සුන්ට සෑම තැයකීම ලබාදනන්නක බපොරත්වන සිහිහපු දැන්වල. රජයටට කරන්න පුලන්දේ තමයිමවස්ථයි දිිකුත් කල තිබෙන්නේ පාරිභෝගයන්ට හොඳයිදම. න්න සීම දා පවස්ථයි ලොකු සහනයක් කිරක බොහම ස්තුති ආන්ඩි ගෙනියන ක්‍රාාව පේත. අපි රටේ තත්ත්ය අවබෝධකරගෙන ඉන්නවනෙ හිටකයි හැම දෙෙන. පාලමල ධාපයක හොදයි කියල හිතනවා ඒ රජය ස්තුති ඒක අර ක්‍රියාත්මක න හොඳ ග න හො ගැත් ගැවට ටන මනිසුට නද පොල පලන්නන නති ති ්‍රියත්ම කරන්නනේ ්‍යාපාරිකයෝ තම න න ඇත පල් ය න විද රට ක්‍රියත්මක න ොදයි කියලතම හිත. පල්මිල නවර ප න නත්තන් ගහාන මිසු හල්ි ල ඒකට ඇත හොන්ට ්‍රයාමාර්ග ඇත්තමයි මේ කඩකාරු ගස ගන මිනිසු. කෝචර ගබඩා කල්ල හංගල තිබව තමාර දැන්වල බලන්නකොට තනිකර සීණ ගෝනි කළුවෙලා වුණුවා පරාධන හිඟල්කින් තොරව අ්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවතින බැවි ඒ අනුශ ලෙසරැස්කර ගැනීමේ අශ්‍යතාවක් නැති බව රජදැනු දෙනවා ඩිමිට අ්‍යවශ්‍ය ද්‍රාව්‍යයාල විකරණයටේ හිව පනුන දනමුදල් වැනිකිරීමට අදාල්ල පනත්කෙටුම් පත. ලබනනා ගහරවාදා පාලිමීන්තුවට ඉදිරි පත් කරන බවයි රාජචමත්තිල සතල කියකිවන්න මතා ප්‍රකාශ් කරන්නේ. සීන. ල්ග පාලන් පස්ේ වැටලිම් හක්ෂයක් විදරරත් පරි බල්ගධකාරරි වැඩි මනිනට සීනිහල කිරීම. සහල් වැටලේ මුල දිවයින පුරාම තුන්දාහකට රාසන්න ප්‍රමාණයක් පැටලිම් පෙරල නමුත් මල පාලනය කරන්න පුළුවන් කමක් ලැබුන් එයනු අපි උත්සාහ කලා පාරිභෝක අධිකාරී ඇතිබෙන නීත්‍රීති වෙනස් කරන්න විශේෂම දඩමුදල වැඩි කරන්න ලබන අගහරවාද දඩමුදල වැඩිකිරීම සම්බන්ධව සංශෝධීත පනත්කෙටුම් පත පාර්ලි මේන්තුවට පළමනිමර කිවීම සඳහා ඉදිරිපත් කර ඉදිරිපත් කරලා ඊළඟ සතියේදී විවාදේ දරගන මේ දදමු දල වැඩකිරීම තුළින් අපි බලනවා පාලනමලා පණබලා පාලනමිලද වැඩියෙන් විකුණනායට උපරිම දඩයක් අපි පණබල මේ මල පාලනය කිරීම තමයි අපේ අමාත්‍යන්ස විදිහයට අපට ගතහැකි ්‍යාම්මාර්ග්‍යවදීගතු. මෙවැනි වසංග තත්ත්යක් පවතින මොහත, ගුරුන්ගේ වැටු පිළිබඳ ගැටලුවට රජය සාධනීිය විසදුමක් ලබාදී ඇති පසුවීමක ඇතැම් ෘතිය සමිති නායකින් තම පටු අරමුණුවරුවෙන් කටයුතුරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රේ ඩිලාන් පෙරාමතා පසනවා. තවත් කීප දෙනකුද මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කලා. අපි කියෙ පන්ද හක් දෙන අපිතාම නිශ්චිත නිරා උල්ලෙස පන්දා හදීමමනාව ප්‍රතික්ෂේප කලා. අපි ඉල්ලුවවෙන පන්දහත්න්න කියලා. අප ඉල්ල අවරුදු සිා අතර අපි වැටු පිෂමදා විසඳන්න කියලා මේ. ි නුකමිටුව රටේ තියන කොුණ ත්වත් සලකල් රගනිමින් පියවර කීපේකින් ්‍රාත්ම කරට ඕන එකක යෝජනකකි.ර ටලිල්ලා ඒකට තමන්ගේ වෘතියදම දූෂණ වංචාවල් ඇයවෙච්ච ජැසිංහල වගේ ඒ දූෂිත නායකන්ට හු වෙලා ඒ අන්තර්කා ිුදුමුවත් කලළිගනින. මේ වෙලාවේ. රට ආර්ථික වශයෙන් ඉතා අමාරු තත්ත්වයක් ලෝකය ආර්ථික වශයෙන් අමාරු තැනක ඉන්න දෙගොල්ලම යම් මැද තැනකට ඇවිල්ලා අපේ අයිංසක දූදරුවන්ට ඉගෙනගන්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා. ගුරුවරුන්ගේ සාධාර ඉල්ලීම් සම්බන්ධෙන් රජය ඉතාම නම්මිශීලීපතිපත්තියක් අනුගමනය කරන්නේ විශේෂයම අයවැෑල් ඒකනෙ ඒ යෝජනා සම්මතවන්තුර්තමයි මේ පන්දාහගදීමනවලා බාදෙන්නේ එවිනිින් අපි මෙටේ ගුරු දෙවරුන්ගේ ඉතා ඕන කමෙන්ඉලනවා දරුවන්ටඋ ගන්නන්ට ෘතිය සමතිකාරයෙන්ට නටන්ඩීට දෙන්න. පව වසල තුනකින් රට අවශ්‍ය කරනෞෂද වලින් සයට හැටාකර් නිෂ්පාදනය කිරීමම රජයේ සැලසුම බව. රාජ්‍ය අෞෂධ නිෂ්පාදන සස්ථාවය සභපති වෛද්‍ය උත්පල ඉන්ත්‍රවංශ මතා පවසනවා. ස්තින් රූපහනි හත්වනි පැව වැඩසට හන්ට එක් වෙමින් එම හතා මේ පව ප්‍රකාශ කළා. අපි අලුත්රට අලුත් බෙත් කලා මක් පි අතිකරගත් ඇත්ත මහචර න්න යසුන ඇතව මක් කරන්නඕන එඇතුම අපගේ රජ්‍යමතතුමා ඇත්තටම අවෂද නිෂපාදන කරනොකම එක්තා සංකර්න ක්‍රියාවලයක් දස. අපි මේ වනකට අලුතෙන් අවෂද වර්ග හතක් නිෂපාකරන පුළුවන් වුණා. ඒත් ආනායයේදී මිලියන ගනන් යන අවෂද. ඒවින්ි රට ඉතුරකර මුද ියන ලොක් අවස න්න මහිතන ලියන සිියක් වගේ ප්‍රමාණය අප ට ඉතුර කර ඉදිරිට අවෂද තිස්පක් අපි අලුතෙන් නිෂපාදන කරන්න අප දැන් සැසුම් කරග යනවා ඇති ලංකාව ිා. යෝජනයෙන් සයටට විස්සාක් විෂිපහක් වගේ ප්‍රමාණය. අලුතන් සේලයින් වගේ ෙවලුත් අප පිනි්පාදන කරපු නිසා අප ඉදිරි තවත්කර්මා ශාලක් කහිපයක් එලිදක්වන්න නියමිතයි විරත කරලා ඒ වගේ එ අවෂදත් එක් අපි මේ හදාරලති නොස් ටඩි ලන අත් දෙගෙන පස්සේ සියට හැටක් දක්වා අපට තවරොත්තුනකින් මේක ගෙනියන්න පුළොන් කියල පලාත්පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත්වේති වෙනවා. සභහන අයක අමාත දිනශ්කුණුවර්ථන මහතාගේ ප්‍රධානත්වෙන් චන්ද ක්‍රමය සංශෝදධන කිරීම සඳහාවන පාළමෙන්තු විශෂ කාරක සභාවට මෙම යෝචනාව ඉදිරිපත්වනා. පළත්පාලන අයතන මැතුවන ක්‍රම, සමල් චන කිරීමේ කමටුවේ වර්තාව පිළිබඳ මෙහිදී අවධානය යොබකිරුණා. පළත්පාලන අයතනවල සභික සංඛ්‍යාව අඩුකළයුතු බව එහි යෝචනාවේතිබෙනවා. ඒ පක් හොස්වා තින කණ්ඩායමක් පලත්පාලන ආයතනක නියෝචනයක් ලබගැනීමට නම් ඔු් බලංගු චන්දසංඛක්‍යාවෙන් සයට විසිපහකෝ ඊට වැඩියෙන් ලබාගතයතුවයි මෙමකමටුව නිර්දේශ දොළහක් ඉදිරිපත් කළ තිබෙනවා. ඒත්වි ස්වාදරපුපා අධ්‍යන ප්‍රාන පරෝට් ප්‍රකාශය මෙතගින්න්න මවුටු පත්නවා. පසර එකයි පනස් පහේ සිටගේ පැපෑ පත්විකාශය බලපරතු වන්න ඔබට සුබදවසා.